සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක් සිත්තෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ සුද බයිබලයේ පිලිප්පි 1:23-24 වෙනි පදයි. මාගේ ආශාව නම් තුරන්න ගොස් ක්‍රිස්තුස් වහන්සේ සමග සිටීමටය. මක් නිසාද ඒක බොහෝසෙන් වඩා හොඳය. නමුත් මාංශයේ සිටීම නුඹලා නිසා වඩා ඕනෑ කෙරේ. එක්තරා ක්‍රිස්තියානි සහෝදරයක් දීර්ඝකාලීන රෝගීන් රැකබලා ගන්නා නිවසක ඇගේ ඇඳ මත වාඩි වී සිටියා. ඇය බලන්නේ හිගේ තරුණ තරුණියන් පිරිසක් සමග ඇය සිනා වුණා. එය දහවල් කාලයේ උන් නිසා ඇය සිටි කාමරයට උණුසුම තදින් දැනුණා. නමුත් ඇය ගැන කේඳරුවේ නැහැ. ඒ වෙනුවට ඇය ගායනා කිරීමට ගීතිකාවක් කල්පනා කළා. එවිට ඇයට විශාල සිනාවක් පහළ වුණා. ඇය ගායනා කිරීම ආරම්භ කළා. මම දුවමි, පනිමි, නටමි, සමිඳුන් පසසමි. ඇය ගායනා කරමින් දුවන්නක් මෙන් දැද්ද පසට වැනුවා. ඇය අවට සිටි ඇයට කඳුළු නවතා ගන්න බැරි වුණා. මන්ද ඇයට දෙපා තිබුණේ නැහැ. ඇය ගායනා කළ හේතුව ඇය කීවේ ක්‍රිස්තුස් වහන්සේ මට ප්‍රේම කරනවා. ස්වර්ගයේදී දිවීමට මට පාද ලැබෙයි යනුවෙනුයි. ඇගේ ප්‍රීතිය සහ ස්වර්ගය යන වූ බලාපොරොත්තුව පිලිප්පි පළවෙනි පරිච්ඡේදයේ පාවුල්තුමාගේ වචනවලට අලුත් ජවයක් ගෙන දෙනවා. එහි 22-23 වෙනි පදවල එතුමා ජීවිතය සහ මරණය අතර කාරණා සඳහන් කරනවා. නමුත් මාංශයේ ජීවත් වීම මාගේ කොටස නම් මාගේ වැඩවලින් ප්‍රයෝජන ඇති නිසා කොයි එක තෝරා ගනිම්දයි නොදනිමි. නමුත් මම මේ දෙක මැද හිර වී සිටිමි. මාගේ ආශාව නම් තුරන්න ගොස් ක්‍රිස්තුස් වහන්සේ සමග විසීමට. මක් නිසාද ඒක බොහෝසෙන් වඩා හොඳය. අප එකිනෙකාට අසීරු කාලයන් මුණ ගැහෙනවා. එවිට ස්වර්ගයේ නිදහසට අපි ආශා වෙනවා. අර සහෝදරියගේ වර්තමාන තත්ත්වය මැද ඇය පෙන්වූ ලෙසටම අපටත් දුවමින්, පණමින්, නටමින් සමිඳුන් පැසසීමට හැකි. ඒ උන්වහන්සේ අපට දෙන බහුල වූ ජීවිතය සහ අප වෙනුවෙන් තබා ඇති පරම ප්‍රීතිය නිසායි. අපි මෙනෙහි කරමු. දෙවියන් වහන්සේ අපට අලුත් ආරම්භයක් ලබා දෙන විට අපට කිසිදා අවසන් නොවන ප්‍රීතියක් ලැබෙන බව අප විශ්වාස කරනවාද? අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ අමාරු කාලයන් වලදී ප්‍රීතිය සොයා ගැනීමට අපට උපකාර කළ මැනව. මේ ලෝකයේ අසීරු කාලයන් තුළදී ප්‍රීතියෙන් ජීවත් වීමටත් කවරදාටත් වඩා හොඳ කාලයක් ගැන බලාපොරොත්තු තබා ගැනීමටත් අපට උපකාර කළ මැනව. ආමෙන්.